රනිල් කියනවා ඔහු හොඳ පාලකෙක් කියලා. අම්මා කියනවා මම හොඳ ළමයෙක් කියලා. තාත්තා කියනවා ඔහු හොඳ පුරවැසියෙක් කියලා. හැමෝම කියනවා ඔහු හොඳයි කියලා. ඔව්. How we say that? කොහොමද අපි මෙන්න මේ වගේ වාක්‍යයක් ඉංග්‍රීසි වලින් කියන්නේ පුතේ? ඔව්. මෙන්න මෙහෙමයි පැටර්න් එක. සබ්ජෙක්ට් එක then say or says. සබ්ජෙක්ට් එක ඒකවචනයි නම් අපි says කියලා කියනවා. සබ්ජෙක්ට් එක plural forms නම් අපි කියනවා say කියලා. ඊළඟට that කියන පදේ අපිට that නොදා කියන්නත් පුළුවන්කම තියෙනවා මේක. ඊට පස්සේ වර්තමාන කාලේ වාක්‍යයක් simple present tense වාක්‍යයක් වෙන්න පුළුවන්. then ඒක ඇවිල්ලා past tense වාක්‍යයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් future tense වාක්‍යයක් වෙන්නත් පුළුවන්. බලමු අපි. රනිල් කියනවා ඔහු හොඳ නායකයෙක් කියලා. රනිල් says. රනිල් says that he is a good leader. නේ තමන් තමන් ගැනම කියාගෙන රනිල් says that he is a good leader. රනිල් කියනවා හොඳ පාලකයෙක් කියලා. අපේ අම්මා කියනවා මම හොඳ ළමයෙක් කියලා. Our mother says. Our mother says that I am a good child. I am a good child. අපේ තාත්තා කියනවා හොඳ ඔහොද පුරවැසියෙක් කියලා. Our father says. අපේ තාත්තා කියනවා our father says he is a good citizen. He is a good citizen. Like that. ඒ විදිහට කියන්න පුළුවන්. හරි. කොහොමද කියන්නේ? හැමෝම කියනවා හොඳයි කියලා. Everyone says you are a good guy. Everyone says that you are a good guy. Or everyone say you are everyone says you are a good guy. හරි. කොහොමද අපි කියන්නේ? හැමෝම කියනවා ඔයා හොඳ ළමෙක් වේවි කියලා. Everyone says that you will be a good child. You will be a good child. Everyone says you will be a good child. හරි. අම්මා කියනවා මම දවසක වෛද්‍යවරයෙක් වේවි කියලා. Mother says that I will be a doctor one day. I will be a doctor one day. හරි. අන්න ඒ විදිහට හරි කිසියම් කෙනෙක් කියනවා කිසියම් දෙයක්. හරි කිසියම් කෙනෙක් ගැනෝ කිසියම් දෙයක් ගැන කියනවා. නම් අපි subject එක then say or says. subject එක singular නම් අපි says කියලා දානවා. එහෙම නැත්නම් say කියලා දානවා. then that ඊළඟට present or past future sentences වාක්‍යයක් අපිට add කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ වාක්‍ය රටාවෙන් වාක්‍ය හදලා බලන්න. you can improve your english knowledge. හරි. මම කියනවා ඔයාලට ඉංග්‍රීසි පුළුවන් කියලා. i say